රජයට සම්බන්ධ අගමැතිවරයාට සම්බන්ධ දේශපාලන ත්‍රස්තවාදීන් කොට්ටාසයක් මේ වන විට අරලියාගහ මන්දිරයේ ඉදිරිපිට තිබුණු ඒ ගම සුණු විසුණු කරන්නටත් ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලය අසල නිර්මාණය කර තිබුණු ගම විනාශ කරන්නටත් මේ ත්‍රස්තවාදීන් කටයුතු කළා තිබෙනවා. අපි මේ දේශපාලන ත්‍රස්තවාදයට තදින්ම විරුද්ධයි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අයිතියක් තියෙනට ඕන. මානව අයිතියට තැනක් තියෙනට ඕන. මිනිසුන්ගේ මිනිස් අයිතිවාසිකමට තැනක් තියෙන්නට ඕන. මේ වන විට රජය නාගරාජ ඇඳවීමකට රට ලක් කළා තිබෙනවා. නාගරාජ රඟපෑමකට ලක් කළා තිබෙනවා. රජයේ ඇතුලේ පරස්පර මත තියෙනවා කියලා එළියට පෙන්නලා දෙගොල්ලම එකට එකතු වෙලා නිදහසේ නිවහල්ව උද්ඝෝෂණය කරන ජනතාවට පහර පිට පහර ගහලා තිබෙනවා. තරුණයින්ට පහර පිට පහර ගහලා තිබෙනවා. මේක ම්ලේච්ඡ දේශපාලන ත්‍රස්තවාදී ක්‍රියාවක්. එකක් කියන්නට ඕන මේකට වග කියන්නට ඕන මේ රටේ පොලිසිය සහ ආරක්ෂක අංශ. ඇයි පොලිසිය බලාගෙන හිටියේ මේ වගේ හදිසි නීතියකුත් තිබියදී මේ වගේ ම්ලේච්ඡ ප්‍රහාර වලට ඇයි ඉඩ තිබ්බේ? කවුද මේවට අවසර දුන්නේ? කවුද මේව සිදුවෙනකම් බලාගෙන හිටියේ? ඒ නිසා පොලිස්පතිවරයා ප්‍රමුඛ ආරක්ෂක අංශ පොලිසිය මේකට වග කියන්නට ඕන. මේව විනාශ කරනකම් ඇයි බලාගෙන හිටියේ? ඇයි සාමය ආරක්ෂා කරේ නැත්තේ? ඇයි ඔය පනවපු හදිසි නීතිය පාවිච්චි කරලා මේ දේශපාලන ත්‍රස්තවාදී නිදහස්ව නිවහල්ව උද්ඝෝෂණය කරන කණ්ඩායම් වලට මරුපහරවල් එල්ල කරනකොට ඇයි නිහඬව හිටියේ? ඒ නිසා බොහොම පැහැදිලි මුළු රටටම අද මේ ක්‍රියාත්මක කරේ නාගරාජ රංගනයක්, ම්ලේච්ඡ රංගනයක්, දේශපාලන ත්‍රස්තවාදයක්. මේක අපි තරයේ හෙලා දකින පමණක් නෙමෙයි, මේ රාජ්‍ය ත්‍රස්තවාදය, මේ දේශපාලන ත්‍රස්තවාදය අපි ජන සවිය අවියක් කරගෙන, ජන බලය අවියක් කරගෙන, ජනතා ආශිර්වාදය අවියක් බවට පත් කරගෙන මේ ම්ලේච්ඡත්වයේ ක්‍රියාත්මක කරපු සියලුම දෙනා නීතිය හමුවට ගෙන එන්නට අපි කටයුතු කරනවා පමණක් නෙමෙයි, මේ අය මේ සාපරාදී ක්‍රියාව, මේ ම්ලේච්ඡ මර්ධන ක්‍රියාව ක්‍රියාත්මක කරපු සියලුම දෙනා නීතිය හමුවට ගෙන ඇවිල්ලා ඒ අයට දැඩි දඬුවම් ලබා දෙන්නට අපේ රජයක් යටතේ අපි කටයුතු කරනවාමයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ වගේම මේ අවස්ථාවේ විපතට පත්තුණු ඒ නිදහස් නිවහල් ජනතාවාදී උද්ඝෝෂණේ නියල්ලු, ඒ වගේම හිංසනයට ලක්වුණු ඒ සියලුම තරුණ පරපුරට, ඒ වගේම එතන ලොකු කැපකිරීමක් කරපු ඒ නිදහස් නිවහල් චින්තනයේ දර්ශනය රටට ලොවට ඉදිරිපත් කරපු ඒ ස්වාධීන මාධ්‍යවේදීන්ටත්, ඒ පහර එල්ලවුණු මාධ්‍යවේදීන්ටත් මම කියන්න කැමති යුක්තිය සාධාරණත්වයේ නීතිය ක්‍රියාත්මක කරන්නට අපි අනිවාර්යයෙන්ම කරනවාමයි, අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවාමයි, පියවර ගන්නවාමයි කියන එක මේ අවස්ථාවේ කියන්න කැමති. මේ ම්ලේච්ඡත්වයට රාජපක්ෂ ජනාධිපතිවරයා, රාජපක්ෂ අගමැතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුවට සම්බන්ධ සියලුම දෙනා වග කියන්නට ඕන. මේක සැලසුම් සහගත දෙයක්. මේක හිතාමතා කරපු දෙයක්. මේක රාජ්‍ය ම්ලේච්ඡත්වයේ, රාජ්‍ය ත්‍රස්තවාදයේ, දේශපාලන ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක කරපු මේවුමක්. ඒ නිසා මේ දෙයට රාජපක්ෂවරු වග කිව යුතුමයි. ඒ නිසා මම පැහැදිලිව කියන්න කැමති නිදහසේ නිවහල්ව උද්ඝෝෂණය කරපු සීලුම දෙනාගේ ඔබගේ අයිතිය තවදුරටත් ආරක්ෂා කරන්නට අපි බැඳී සිටිනවා.